අද්භූතයි සනක්. සුන්දර වූ සංවේදී වූ ආදරණීය ඇය ගැන කතා කරන්නට වෙන් වෙන පැයේ ආරම්භයයි මේ. ඔබ දන්නවා අපි කතා කරන්නේ කාන්තාව ගැන කියලා. මට මතක් වෙනවා එක්තරා අවස්ථාවකදී දාර්ශනිකයෙක් මෙන්න මෙහෙම කියලා තියෙනවා. ගැහැණිය හැමදාම ආදරයට ලක් වුණා. තමන්ගේ පවුලෙන් රටෙන් සමාජයෙන් ආදරයට ලක් වුණා. හැබැයි ඇයව අවබෝධ කරගන්න කවුරුත් සමත් වුණේ නැහැ. මෙන්න මේකේ කාරණා පිළිබඳව ගැඹුරින් හිතන්න යමක් තිබෙනවා. කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා. රැඳී ඉන්න මේ ඔබේ කාලයයි. ඒ කියපු ආකාරයට අවබෝධයට ගැහැණිය අවබෝධයට ලක් කරගන්න නම් අපි මොනවද කළ යුත්තේ? ඇයගේ මානසිකත්වය යහපත් අතට හරවාලීම රටට සමාජයට පවුලට මොන වගේ ප්‍රතිලාභ දත් කර දෙන්නේ? මේ ආදී වශයෙන් කතා කරන්න බොහෝ දේවල් ඒකරාශී කරගෙන පසුගිය සතිය වැඩසටහනත් එක්ක ඔබ අපිට ලබා දීපු ප්‍රතිචාරත් එක්ක අපි සූදානම් අද දවසේදී නවම මාතෘකාවකට ප්‍රවේශ වෙන්න. ඒ තමයි අපේ ආදරණීය මව සහෝදරිය ඇගේ මානසිකත්වය මානසික සෞඛ්‍ය යහපත් අතට පත් කරලීම තුළ අප ලබන ප්‍රතිලාභ මොනවද? රටට සමාජයට මොන වගේ ප්‍රතිලාභද ලැබෙන්නේ? මේකේ කාරණාව සම්බන්ධයෙන් කතා බහ කරන්නට අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. මම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා වතුපිටවල මූලික රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ පුෂ්පකුමාර කඳපොළාරච්චි වෛද්‍යතුමා. ආයුබෝවන් ඔබතුමාට. ඒ වගේම අධ්‍යාත්මික සංවර්ධන උපදේශිකා මනෝවෛද්‍ය පුහුණු උපදේශිකාවක් වශයෙන් කටයුතු කරන නාලිකා මොහොටි විජේරත්න මැතිණිය ඔබතුමියවත් ආයුබෝවන් කියලා අපි පිළිගන්නවා. මම මෙහෙම කතා පටන් ගත්තොත් හොඳයි. දැන් වෛද්‍යතුමනි, මානසික සෞඛ්‍ය කිව්වහම මේක කාන්තාවන්ට විතරක් කතා කළ යුතු දෙයක් නෙමේ. ගැහැණු, පිරිමි, ලොකු, කුඩා, බාලමහලු ඕනම කෙනෙකුට මානසික සෞඛ්‍යක වැදගත්කම මං හිතන්නේ ඔබතුමන්ලා ඕනෑතරම් පැහැදිලි කරලා ඇති. හැබැයි අපේ කතානායිකාව වන කාන්තාව ගැහැණිය, ගැහැණියගේ මානසික සෞඛ්‍ය පිළිබඳව මේ වගේ ආකාරයක අපි මාධ්‍යක කතා කිරීම තුළ අපි බලාපොරොත්තු වෙනවා. ඇය පවුල නියෝජනය කරනවා. ඒ පවුල නියෝජනය කරන පවුල තුළ යහපත් දෙයක් ඇති කරගන්නට, යහපත් පරිසරයක් ඇති කරගන්නට මේ කාන්තාවගේ මානසික සෞඛ්‍ය කොයි තරම් බලපානවද කියන එක ඔබතුමාට මම ආරාධනා කරනවා ප්‍රවේශය ලබා ගන්නට කියලා. හොඳයි අංජලි සී, අදනාට සුබෝදෑසනක්. මං හිතන්නේ පළමුවෙන්ම මාතෘකාව ගැන කතා කරන්න ඉස්සෙල්ලා මං හිතනවා අංජලි පළමුවෙන් ස්තුති කරන්නට ඕනේ මෙවැනි විසටහනක් මේ සම්බන්ධීකරණයක සංවිධානය කිරීම පිළිබඳව. මොකද අර ඔබ සඳහන් කළා වගේ අපි ලෝක සෞඛ්‍ය සංවිධානය කියනෝ වගේ කායික සෞඛ්‍ය වගේම මානසික සෞඛ්‍යත් ඉතාම වැදගත්. ඇත්තටම සෞඛ්‍ය කියලා අර්ථ දක්වන්නේ අපි කායික, මානසික, සමාජීය සහ ආධ්‍යාත්මික යහපැවැත්ම කියන එක. නමුත් අපි හොඳට සමාජය දිහා පුළුල්දිරි බැලුවොත් අපි බොහෝ වෙලාවට මේ මානසිකත්වය පිළිබඳව, ආධ්‍යාත්මික පිළිබඳව හිතන්නේ බොහොම අඩුවෙන්, කතා කරන්නේ බොහොම අඩුවෙන්. ඒ නිසාම වෙන්නටත් පුළුවන් අද ලෝකයේ දිහා බැලුවාම ශ්‍රී ලංකාවත් එක්ක එකතු වුණාම කාන්තාවන් වගේම සියලුම දෙනා ඉන්නේ ලොකු අපහසුතාවයකින්, අසහනයකින්, පීඩනයකින් මත ආතතියකින්. එතකොට දැන් මේක කාලීන අවශ්‍යතාවයක් බවට පත් වෙනවා මේ වගේ මාතෘකාවක් කතා කරන්න. පැහැදිලිවම. මොකද අපි ගොඩාක් වෙලාවට අපි සම්බන්ධ වෙන්නේ අපි හිතන්නේ කායික සෞඛ්‍ය ගැන විතරයි. නමුත් මානසික සෞඛ්‍ය ගැන කතා කරන්නේ නැහැ, ඒ ගැන අවබෝධයක් ලැබෙන්නේ නැහැ. මානසික ප්‍රශ්නයක් ඇති වුණාම, පීඩනයකට ලක් වුණාම ඒකට විසඳුමක් හොයාගන්නේ කොහොමද කියන එක පිළිබඳව හරි අවබෝධයක් අපිට නැහැ සමාජය තුළ. ඒ නිසා මේ වැනි වැඩසටහනක් සංවිධානය වීමම ඉතාමත් යහපත් කියලා මම හිතනවා. ඊළඟට විශේෂයෙන්ම කාන්තාව ගැන සඳහන් කරනකොට කාන්තාවගේ මානසිකත්වයේ යහපත් වීම කොයිතරම් දුරට බලපානවද සමාජයේ යහපත් පැවැත්ම සඳහා කියන කතා කිරීම අත්‍යවශ්‍යයි, ඉතා වැදගත්. මොකද අර ඔබ සඳහන් කළා වගේ මානසික අසහනයටපත් වීම කාන්තාවට විතරක් පොදු නැහැ. අද පුරුෂයන් වෙන්න පුළුවන්, දරුවන් වෙන්න පුළුවන්, වයසට ගියාය වෙන්නට පුළුවන්. අපි හැම දෙනාම අද අතීතයත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් බොහෝ දෙනෙක් ඉන්නේ පීඩනයකින් විවිධ හේතු කාරණා නිසා. ඒක තරංකාරී ජීවන රටාව වෙන්නට පුළුවන්, විවිධ ප්‍රශ්න නිසා මිනිස්සු ඉන්නේ අසහනේ. හැබැයි මේ අසහනේ තිබුණාට ඒකට මොකද්ද දන්න විසඳුම, කොහොමද අපි මේක සහනයක් කරගන්නේ කියන එක පිළිබඳව කතා වෙනවා බොහොම අඩුයි. එතකොට විශේෂයෙන්ම අපි කාන්තාව ගැන සඳහන් කරනකොට කාන්තාවගේ මානසිකත්වය යහපත් වීම ඉතාම වැදගත් වෙනවා හේතු කාරණා කීපයක් නිසා. කාන්තාවකම අපි විවිධ කාන්තාව කියන ඇය මේ සමාජය තුළ විවිධ භූමිකා රංග දක්වනවා. තරුණියක් විදිහට ඉන්න ඇය ඊට පස්සේ විවාහයත් එක්ක භාර්යාවක් බවට පත් වෙනවා.
එතනින් එහාට මවක් බවට පත් වෙනවා, ඊට පස්සේ මිත්තණියක් බවට පත් වෙනවා. මේ ආදී ජීවන චරිත කීපයක් රඟපානවා මේ කාන්තාව. මේක පුරුෂයාටත් නැතුවා නෙවෙයි, හැබැයි පුරුෂයාට වඩා මේක ඉතා කැපිපෙනෙන ලෙස වෙනසක් දකින්න අපි කාන්තාව තුළ. ඒ වගේම තමයි අපේ මූලික පරිසරය වෙන නිවස, නිවස නැමැති සමාජ පරිසරය තුළ ප්‍රධානම භූමිකාව රඟපාන්නේ කාන්තාව. විවිධ උදාහරණයක් විදිහට ගත්තාම දැන් කාන්තාව තමයි මුළු නිවසම පාලනය කරන්නේ. අපි දන්නවා ස්වාමි පුරුෂයා රැකියාවට යනවා, මූල්‍යමය පැත්තෙන් ලොකු සහයෝගයක් දුන්නට බොහෝයට ගෙදර පාලනයේ බොහෝ වෙලාවට වැඩි කොටසක් සිද්ධ වෙන්නේ කාන්තාවතේ. ඊළඟට අපි බැලුවොත් දරුවෝ ගැන කතා කරන මවක් විදිහට දරුවන්ගේ වැඩ කටයුතු බොහෝ දෙයක් කොටසක් සිද්ධ වෙන්නේ මව අතින්. එතන මේ විදිහට බැලුවාම ගෙදරක ගත්තාම 80%කට වඩා වැඩ කොටසක් කාන්තාවතෙන් සිද්ධ වෙනවා. නමුත් මේක බාහිරට ලොකුවට පෙනෙන්නේ නැති වෙන්නට පුළුවන්. මොකද බොහෝ වෙලාවට හිතෙන්නට පුළුවන් පුරුෂයා තමයි ලොකු වැඩ කොටසක් කරන්නේ, මහන්සි වෙන්නේ, දවස මේ එළියේ ඉන්නේ, සල්ලි ගේන්නේ, ওই විදිහට හිතෙන්නට පුළුවන්. නමුත් ඊට වඩා නොපෙනෙන ලොකු වැඩ කාර්යභාරයක් ගෘහණිය අතින් සිද්ධ වෙනවා, කාන්තාව අතින් සිද්ධ වෙනවා. ගොඩක් වෙලාවට වෛද්‍යතුමනි මේ දැන් පුරුෂයා ගෙදෙට සල්ලි හරි හම්බ කරනවා, එයා තමයි මේ හැමදේම කරන්නේ කියන එක මේ මිනිසුන්ගේ ඔළුවට යනවා වැඩි. මොකද පේන්නේ දේනේ. ඒක තමයි. ඒක තමයි ජලි මම සඳහන් කළේ නොපෙනෙන වැඩ කොටස ලොකු කොටසක් කරනවා කාන්තාව. ඒක පිරිමි පාර්ශවයත් ගොඩක් වෙලාවට මම හරි පීඩණයෙන් ඉන්නේ, මම මේ කටයුත්ත කරන නිසා මම ගෙදර ආවම රිලැක්ස් වෙන්න ඕනේ. ඒ වගේ තත්ත්වයක තමයි ඉන්නේ. ඒක තමයි මම හිතන්නේ අපි අවබෝධ කරගත්තා. ඒකම තමයි කාන්තාවට පීඩනයක් බවට පත් වෙන්නේ. බොහෝ වෙලාවට එහෙම හිතීම තුළ ස්වාමි පුරුෂයා ගෙදර ආවට පස්සේ බොහෝ වෙලාවට අර රිලැක්ස් වෙන්න මොකක් හරි ක්‍රමයක් තමයි වෙන්නේ. රූපවාහිනිය වෙන්න පුළුවන්, මොන හරි කියවනවා වෙන්නත් පුළුවන්, එවැනි දෙයක් තුළ මැච් එකක් බලනවා වෙන්නත් පුළුවන්. නමුත් කාන්තාව මේ සියලු දේ දිහා බොහොම උපේක්ෂාවෙන් සමහර වෙලාවට බලාගෙන ඉන්නවා, හිතේ බොහොම පීඩනයක් එකතු කරගන්න. ඊට අමතරව අපේ සමාජය අපි අද බොහෝ වෙලාවට දකිනවා මේ හිංසනය කියන එක සංඛ්‍යා ලේඛන වලින් ඔප්පු වෙලා තියෙනවා. අපි ළඟට එන අය දිහා බැලුවම අපිට පේනවා මේ ගෘහස්ත හිංසනය කියන එක කාන්තාව බොහෝ වෙලා විදියට ලක් වෙනවා. අද හොයාගෙන තියෙන ලංකාවේ 3 දෙනෙක්ගෙන් එක්කෙනෙක් හිංසනයට ලක් වෙනවා. බොහෝ විට කාන්තාවන් සහ දරුවන් කාතින්ද, බොහෝ වෙලාවට පුරුෂ පක්ෂය අතින්. මෙන්න මේවා මම හිතන්නේ ලොකුවට හිතන්නට ඕනේ. මේ තත්ත්වයන් තුළ සමහර වෙලාවට මේ ජීවිත විනාශ වීම දක්වා සිද්ධි විහානි කර ගැනීම වෙන්නට පුළුවන්. ඊළඟට එහෙම නැත්නම් දික්කසහදෝ වෙන්වීම දක්වා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ડિප්‍රෙෂන්, විෂාදය වැනි මානසික රෝග දක්වා වෙන්නට පුළුවන්. මෙවැනි අය බොහොම ඉක්මනට යොමු වෙන්නට පත් වෙන්න ඉඩ තියෙනවා. වෛද්‍යතුමනි අපිට මේ වෙලාවේ දුරකථන ඇමතුමක් තිබෙනවා. හිමාලිටත් ඇති මං හිතන්නේ අපේ මාතෘකාව සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්නට යමක්. හිමාලි ඔබට ඇහෙනවද? හෙලෝ. ඔව් හිමාලි කියන්න. ගුඩ් මෝර්නින්. මට මම නිවාඩුන තියෙන කතා කරන්නේ, මට ආබාධිත බබෙක් ඉන්නවා. ඉතින් මම කියන්නේ මේ වගේ ළමයින් අම්මලා ගොඩක් අපහසුතාවයකට සමාජයට ගියත් ඒකට ලක් වෙනවා. ඉතින් මේ වගේ අම්මලාට රජයෙන්වත් කිසිම ඒ ළමයි අම්මලා උත්සාහ ගන්නවා ඒ ළමයි ගොඩනගා ගන්න ඒත් රජයෙන් කිසිම උපකාරයක් මේ අම්මලා මේ ඉන්න දරුවා ඩිසේබල් ළමයින්ට කිසිම උපකාරයක් කරන්නේ නැහැ. ඔබතුමාගේ වෛද්‍යතුමනි දැන් ඇය පවසන ආකාරයට ඇය පීඩාවට පත් වෙලා ඉන්නේ දරුවා සම්බන්ධයෙන්. මේ වගේ ප්‍රශ්න කොතෙකුත් තිබෙනවා. අපිට එවැනි වූ අයට කොහොමද අපි පිළිසරණක් වෙන්නේ? ඔව් මං හිතන්නේ මේක අපි සමාජයක් වශයෙන් යමක් කළ යුතු කාර්යභාරයක්. මොකද සමහර වෙලාවට මෙවැනි නිවසක පියාපව අසරණයි සමහර වෙලාවට. මොකද බටහිර රටවල නම් බොහෝ වෙලාවට මෙවැනි දරුවන් සඳහා විශේෂතු අධ්‍යාපනකම විශේෂ ආයතන තියෙනවා. අපේ රටේ එවැනි තත්ත්ව බොහෝ අඩුයි. හැබැයි නැහැම කියලා කියන්නට බෑ. සමහර බොහෝ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මෙවැනි අවස්ථා ගන්න සොයා බලන්නට පුළුවන්. ලේකම් කාර්යාලවල සමාජ සේවා නිලධාරී මහත්ම මහත්මීන් ඉන්නවා, උපදේශක මහත්ම මහත්මීන් ඉන්නවා. ඔවුන් ළඟට දැනුවත් වුණොත් ඔවුන් ළඟට යන්න ඔවුන් මෙවැනි අවස්ථා අපිට හොඳ උදාහරණයක් මේ වෙනකොට මැදිරිය සිටිනවා. මම හිතන්නේ නාලිකා විජේරත්න මහත්මිය කියන්නේම මේ ජනතාව අතරට ගිහිල්ලා මේ ප්‍රශ්න සජීවීව සාකච්ඡා කරන්නටම ඔබ කාලය වැය කරන කෙනෙක්. ඔබතුමිය මේ සම්බන්ධයෙන් ඔබට මොකද ප්‍රකාශ කරන්න තියෙන්නේ? ඔව් අංජලි, ඇත්තටම වෛද්‍යතුමා කිව්වා වගේම ඇත්තටම මේ අධ්‍යක්ෂතුමිය ඇතුළු ඔබ සිල් දෙනාට මේ තාම ස්තුතිවන්ත වෙන්න ඕනේ. විශේෂයෙන් මේ කාන්තාව හා සම්බන්ධව කතා කරන්නට මේ අවස්ථාව ඉදහසර ලබා දීම හා සම්බන්ධවම තවත් මම සතුටු වෙනවා. මේ
පිරිමි පාර්ශ්වයම ඉඳගෙන කාන්තාව ගැන කතා කරන එකත් ඉතාම සතුටි. මොකද ඊට පස්සේ නැත්තම් අපි තව පැත්තක් අරන් කතා කරා හා සම්බන්ධ වෙනවා. කාන්තාව ගැන කාන්තාවම කතා කරා හා අපිට මේ මේ හිතන්නට සිද්ධ වෙනවා. ඇත්තටම මේ මේ ඔය සියලු කරුණු කරන දැන් ඔය ආබාධිත දරුවෝ වෙන්න පුළුවන්, ගෙවල් වල ප්‍රශ්න ගැටලු අර්බුද වෙන්න පුළුවන්, සැමියාගෙන් වෙන හිංසනය වෙන්න පුළුවන්, නැන්දම්මාගෙන් වෙන හිංසනය, දරුවන්ගෙන් වෙන තාඩන පීඩන මානසික ගැටලු වෙන්න පුළුවන්, සමාජයෙන් සමහරට අවටි ඔය සියලු දේවල් වලින් මේ කාන්තාව කියන චරිතය දැන් වෛද්‍යතුමා කතා කරා මේ මානසික සෞඛ්‍ය එතකොට කොහොමද කයට බලපාන කායික විශේෂයෙන්ම මානසික සෞඛ්‍ය හරි විදිහට පවත්වා ගත්තොත් අපිට කය ගැන කවර කතාද? ඒ කියන්නේ අපිට නිදහසේ ජීවිතය අරගෙන යෑමට හැකියාව තියෙනවා. ඇත්තම කියනවා නම් මට මෙවැනි කාන්තාවන් දැන් විශේෂයෙන්ම ඔය ආබාධිත දරුවන් වෙන්න පුළුවන්, දරුවන් පෝෂණය කරන අම්මලා වෙන්න පුළුවන් අනන්තවත් හම්බලා තිනවා. ඔවුන් මම නම් දකින්නේ ඇත්තටම අපි හැම වෙලාවකම බලාපොරොත්තු වෙනවානේ මේ මේ ජීවිතයේ අපිට යම් කිසි ප්‍රශ්නයක් එනකොට තමයි අපි දුවන්නේ ඒ ප්‍රශ්නේ විසඳ ගන්න. සමහරට අවුරුදු 30ක් දුක් විඳපු මව්වරු ඉන්නවා, කාන්තාවන් ඉන්නවා. සමහරට අවුරුදු 40ක් වෙන්න පුළුවන්, අවුරුදු 20ක් 25ක්. මං කියනවා ඒකම ඇති ඔබේ ජීවිත ජයග්‍රහණයට, ඒකම ඇති ඔබ 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 ධීරියමත් ඒ ධීරිය කාන්තාවක් වන්නට. ඒක නිසා හැම වෙලාවකම අපි මැසිවිලි නගන එකෙන් තොර වෙමු. අපි ගැන හිතමු. My cup of tea, Richie. හොඳයි නාලික මහත්මිය, අපි කතා කරොත් දැන් ගැහැණිය කියන කෙනාව හරියට තේරුම් ගත්තේ නැහැ කියන එකනේ හැමතැනතිම එන මේ ප්‍රශ්නේ. ගැහැණියව තේරුම් ගන්නේ මොකටද කියලා ඇහුවා. කොහොමද අපි ගැහැණියව තේරුම් ගන්නේ? මම මේකට තව ඉතාම සරල උත්තරයක් දෙන්නම් ආංජලි. අපි ජීවිතේ හැම වෙලාවකම බලාපොරොත්තු වෙන්නේ මේ මාව ඉදිරියේ කියන අවබෝධ කර ගන්නට උනේ, තේරුම් ගන්නට උනේ. ජීවිතේ කවදාවත් අපිට මේ ජීවිතේ අපි මේ ජීවිතේ ගෙවලා දාන තුරාවට අපිට පුද්ගලයෙක් අවබෝධ කරගැනීමේ හැකියාව නෑ ආංජලි. ඒකට හේතු අපි මිනිසුන්ම වන නිසා. එහෙමනම් වෙන්නට අවශ්‍ය වෙන්නේ මොකක්ද? අපි ජීවිතේ අවබෝධ කරගනිමින් යන්නට ඌ ගමනක් යන්නට ආරම්භ කළ යුතුයි. මොකද හැම වෙලාවකම බලාපොරොත්තු වෙනවා මම කවදා හෝ දවසක මම මාව තේරුම් ගත්ත දවසට මම ජීවිතේ හදා ගන්නවා. කවදාවත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. මම කාන්තාවට කියන ඔබ ඉතාම උතුම් නිර්භීත කාන්තාවන්. දැන් වෛද්‍යතුමා කිව්වා වගේ දැන් සැමියා හැම වෙලාවකම බලාපොරොත්තු වෙනවා කාන්තාවට අවශ්‍ය කරන කෑම බීම ටික, දරුවන්ගේ පෝෂණය, සියලු දේවල් සලසන්න වෙන්නට පුළුවන්. හැබැයි කාන්තාව කියන චරිතය බොහෝ වෙලාවට පිරිමි පාර්ශ්වයේ ගනුදෙනු කරන්නේ බුද්ධි මට්ටමින්. හැබැයි කාන්තාව ගනුදෙනු කරන්නේ හැඟීම් මට්ටමින්. දැන් ඔය කිව්වා වගේ පිරිමි පාර්ශ්වයේ හිතන්නේ මම මේ කරන ටික තමයි කළ යුත්තේ. හරියටම හරි. මට හැම වෙලාවෙම පිරිමි පාර්ශ්වයේ හම්බුනහම කියන කතාව තමයි මම අපි මම කන්න ටික දෙනවා නම්, මම ඒ අවශ්‍ය කරන හැමදේම සපයනවා නම්, අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම් ටික දරුවන්ගේ හැම දෙයක්ම කරනවා නම්, ගෙදරට අවශ්‍ය කරන සියලුම දේවල් සපයනවා නම්, තව මොනවද මගෙන් බලාපොරොත්තු වෙන්නේ? නැහැ. එක බිරිඳක් මාව හම් වෙන්න ආවා. ඇයි ඇත්තටම ඇයට සියලුම ඇය ජීවත් වෙන ඉතාම සුඛෝපභෝගී භෞතික ලෝකයක ජීවිතයක්. හැබැයි බලාපොරොත්තු වුණා නිතරම සැමියා මගේ ළඟ ඉන්නට ඕනේ. ළඟ ඉන්නවා කියන්නේ හවසට ආපුවාම චූටි හාද්දක් වෙන්න පුළුවන්, ඇඟ පොඩ්ඩක් අවුලුව අත ගෑමක් වෙන්න පුළුවන්, අවධානයක් වෙන්න පුළුවන්, කතා කිරීමක් වෙන්න පුළුවන්. ඇයි බලාපොරොත්තු වෙන්නේ? ඉතාම කොහොමද කියලා අහන වචනේ මොකද කියලා හරි. ඉතාම සියුම් පුංචි දෙයක් ඇයි බලාපොරොත්තු වෙන්නේ? මහා ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි සැමියන් පුරුදෙලා තියෙනවා වෛද්‍යතුමනි බොහෝ ලොකු දේවල් අපි කියන භෞතික ලෝකයේ දේවල් දීලා ඇයව සතුටු කරන්න. මම කියන්නේ නැහැ සතුටු නොවෙනවා කියන කතාවනේ මේ කියන්නේ. නමුත් ඇය බලාපොරොත්තු වෙන අර සුළු උදේ ඉඳන් රෑ වෙනකන් අර අපි කියනවා දැක සැමියෙක් මට හම්බුණා බිරිඳ සහ සැමියා. දැන් ඒ තව කතාවක් මම එකතු කරන්නම් මේ සජීවී කතාව. අපිට මේ නැවත දුරකථන ඇමතුමක් තිබෙනවා කෑගල්ල ප්‍රදේශයෙන්. අපේ 2:56:10 කියන දුරකථන අංකයේ ඔස්සේ ඔබටත් එකතු වෙන්නට හැකියාව තිබෙනවා. මේ මොහොතේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔබටයි මේ අවස්ථාව දෙන්නේ. සුබෝදෑසනක්. සුබෝදෑසනක් ඔබතුමනේ වෛද්‍යතුමේ දෙන්නටයි. වෛද්‍යතුමාටයි මට කතා කරන්න ඕනේ. කෑගල්ල මානසික වෛද්‍ය අංශයේ හිටියද කියන අහන්න ඕනේ මේ වෛද්‍යතුමා රෝහලේ. ඔව් මම කෑගල්ල මූලික රෝහලේ මම වැඩ කළා බස කීපයක්. ඔව් ඒ කාලේ ඔබතුමාගේ සායනයකට පැමිණිච්ච අම්ම කෙනෙක් මම. මට ඔබතුමා දැකලා දැන් මට මතක් වුණේ. හරි සතුටුකුත් දැනුණා. වෛද්‍යතුමනි මම බබා හම්බෙන්න ගිහිල්ලා වැදුගේ ඉස්සන්නේ කියලා රෝගේ මේ අර පොඩ්ඩක් බිය වෙලා එහෙම දෙයක් වුණා. හැබැයි ඒ වෙච්ච වෙලාවේ මම පුතා අරගෙන ගෙදර එන්න හැදුවා. ඒ දේවල් මට මතකයි.
මත් මම දන්නේ ඔබතුමාලා මොකද්ද ඒ හෙඩේ ගැන කියන්නේ මොකද්ද කියන එක මම දන්නේ නැහැ. ඊට පස්සේ මට කතා කරා, මහත්තයාට කතා කරා, මේ මහත්තයාගේ අම්මට කතා කරා, මගේ අම්මා තාත්තට කතා කරා. ඒ වෙලාවේ කතා කරලා මගිනුත් ප්‍රශ්න ඇහුවා. අහලා ඕගොල්ලෝ මොනවා තීරණය කියලා කියන මම දන්නේ නැහැ. ඊට පස්සේ මම සායනට ඇවිල්ලා බෙහෙතුත් මාසයක් ගන්න ගත්තා. ගෙදර ගෙනාවට පස්සේ දැන් පුතාව ගෙදර ගෙනාට පස්සේ නැන්ද අම්මා මට ළමයා ළඟට දෙන්නේ නැතුව එයා ඔක්කොම හැමදේම කරා. කිරිපොන්න විතරක් එයාලා මට දුන්නා. අඩු ගානේ රෑට ළමයා ළඟ තියා ගන්නවත් දුන්නේත් නැහැ. ඕක මාස 7-8ක්ම වුණා. ඊට පස්සේ එන්න එන්න මට දැන් මගේ දරුවා මට නැහැයි කියන එක මගේ හිතට ලොකුවට බලපෑවා. කුළුඳු පළවෙනි දරුවා මගේ ගැහැණු දරුවේ මේ. ඊට පස්සේ මට එයා පේන් නිකන් මට මම කැමේ මට එපා වුණා මගේ රැන්දම්මව. මේ වගේ තත්ත්ව ඕනෑ තරම් අපේ සමාජයේ තිබෙනවා. මම කතා කළ යුතුම තත්ත්වයක් ඔය දරු ප්‍රසූතියෙන් පස්සේ කාන්තාවන්ගේ ඇඟේ ලොකු හෝමෝන වෙනස්කමක් සිද්ධ වෙනවානේ. ඔව් ඒක ඇත්තටම ඉස්සර අපි මේ අපේ සමාජයේ වැදූගේ සන්නිය කියන නමින් තමයි ඔක හැඳින්වුවේ. දැන් අර පෝස්ට්පාටම් ඉල්නස් කියන පෝස්ට්පාටම් ඩිප්‍රෙෂන් වගේ කියන තත්ත්වයන් යටතේ අපි හඳුන්වන්නේ. ඒක ඇත්තටම වසඳාන් කළා වගේ බොහෝ විලට සිරුරේ ඇති වෙන වෙනස්කම්, හෝමෝන වෙනස්කම් වගේම ඇති වෙන මානසික වෙනස්වීම. මොකද අලුත්ම ජීවිතයකට යනකොට දරුවෙක් ලැබිලා ඇති වෙන මානසික කම්පණයේ පීඩනේ මේ සියලු දේවල් මෙතෙන්දි සම්බන්ධ වෙනවා. මේ වැනි තත්ත්වයක් ඇති වෙන්න මේක සාමාන්‍යයෙන් දකින්න පුළුවන් දෙයක්, දුර්ලභ දෙයක් නෙවෙයි. ඒ සඳහන් කළ ආකාරයට ඒකට ඇත්තටම ප්‍රතිකර්ම ලැබිලා තියෙනවා. ඖෂධමය ප්‍රතිකාර වගේම සයිකලොජිකල්, ඒ කියන්නේ මානසික ප්‍රතිකාරත් ලැබිලා තියෙනවා. මොකද ඒ සඳහන් කළා ගෙදර අයත් එක්ක කතා කරා, කොහොමද ඒගොල්ලන්ගේ උදව් මෙතන අවශ්‍ය වෙන්නේ කියන කවුන්සලින් ඒ උපදේශන පැත්තත් කෙරිලා තියෙනවා. ඒ සඳහන් කරපු අවසානයේ සඳහන් කරපු ටික හරිම වැදගත් අංජලි. මොකද ඕක තමයි අපි බොහෝ වෙලාවට අපේ සමාජයේ දක්වන එක පැත්තක්. බොහෝ වෙලාවට කෙනෙක් හිතනවා මානසික රෝගියෙක් වුණාම එයා රෝගියෙක්, එයාට බෑ යමක් කරගන්න, එයාව පැත්තකට දාන්න ඕනේ, එයාට අපි ඔක්කොම උදව් කරන්න ඕනේ, එයා අපි කියන විදිහට ඉන්න ඕනේ. මෙන්න මේක ලොකු බරපතල ප්‍රශ්නයක්. රෝගියෙක් වෙන්නට පුළුවන්, ඖෂධ ගත්තාම ඕනම රෝගියෙක් සාමාන්‍ය අපි වගේම යථාර්ථතරපත් වෙනවා. ඒක අපි තේරුම් ගන්නට ඕනේ. මානසික රෝගියෙක් කියලා ලේබල් කිරීම තුළ වෙන්නේ ඇයගේ හෝ ඔහුගේ මානසිකත තවත් පහළට ඇද වැටීම. ඒතර අපි පැහැදිලිව සඳහන් කරනවා මානසික රෝගීන් කියන්නේ අපි වගේම කොටසක්. මේ සම්බන්ධයෙන් මං හිතන්නේ පෞලේ සියලු දිනාටම අවට සිටින සියලු දිනාටම වගකීමක් තිබුණා. නාලිකා ඔබටත් මං හිතන්නේ යමක් කියන්නට. මට තව දෙයක් එකට එකතු කරන්න ඕනේ වෛද්‍යතුමනි. දැන් සමහර වෙලාවට දැන් ඔය අපි ඒක පැත්තකින් අතර මේ අපි වෙන් කරන්න අවශ්‍ය නැහැ මේ එහෙම රෝගයක් තියෙනවා කියලා ඇයට අපි මේ තමයි විශේෂයෙන් බලාගන්න කියලා කියන්නේ. ඒ වගේම තමයි සමහර අයට දරු ප්‍රසූතියෙන් පස්සේ තව දෙයක් ඇති වෙනවා මේ අධික බයත් එක්ක. ඒකේ දරුවට හානියක් වෙයි කියන බයත් එක්ක සමහර අයට මානසික ගැටලු ඇති වීම හැකියාව තියෙනවා. සමහර වෙලාවට සමහර අම්මලා කතා කරනවා මට ඒ නිසා සමහරලා දරුවා එපා වීමක් ඇති වෙනවා. සමහරලාට ඔහුව මේ ජීවිතෙන් නැති කරලා දාන තරම්. එතකොට එතනදී පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ පවුලේ. අන්න එතනදී අර විශේෂම ඇයව රැක බලාගන්නට අවශ්‍ය වෙන්නේ. අවස්ථා ගොඩක් තිබුණා. අවස්ථා ගොඩක් තිබුණා. මොකද මටත් කතා කරලා එහෙම තියෙනවා. ඒ කියන්නේ මට දැන් දරුවා මට දැක්කහම මට එපා වෙන ස්වභාවයක් ඇති වෙනවා. මොකක්ද ඒ? එතකොට එතනදී තමයි විශේෂයෙන්ම අර ඉතාම පරිස්සමෙන් ඇයව බලා ගන්නට ඕනේ සහ දරු ප්‍රසූතියෙන් පස්සේ යට තනිකමක් ඇති වෙන පටන් ගන්නවා. විශේෂයෙන් සැමියත් අමතක කරන්න හොඳ නෑ වෛද්‍යතුමින්. මොකද ගොඩක් වෙලාවට හැමෝම උත්සාහ කරන්නේ අර අලුතෙන් උපන්න කෙනත් එක්ක ජීවත් වෙන්න. එතකොට තන සැමියා බිරිඳත් අමතක වෙලාවල් තියෙනවා. ඔතන තමයි මං හිතනවා ගැටන පටන් ගන්න එකම තැන. ඒ කියන්නේ හැම වෙලාවකම උත්සාහ කරන්නේ අර එකට හිටපු ජීවිත දැන් එකම තැනකට අවධානය දෙන්න උත්සාහ කරනවා. එතකොට බිරිඳට දැනෙන පටන් ගන්න මං දැන් තනි වෙනවා කියලා. සමහර සැමියට දෙන්න පුළුවන් මමත් දැන් තනි වෙලා කියලා. මොකද ඉස්සර මට බිරිඳ ආදරේ කරා, දැන් මට ඇය මට ආදරේ නැහැ, දරුවට ආදරේ. ඒක අපි විශේෂයෙන් කියන අර ආත්මార్థකාමීත්වය තුලින් එන සාමාන්‍ය මනෝභාවයක් කියන එක. ඊට පස්සේ බිරිඳටත් ඕක වෙනවා. ඕක දුරදිගට ගියපුවාම අර අපි දෙන්නා කියන සංකල්පයෙන් අන්තිමට දරුවෝ ටික බදා ගන්නවා මගේ කියලා. මෙතන දැන් ඇය මට ඇහුණා කියනවා මේ මගේ දරුවා කියන එක. මෙතන මගේ විය යුත්තක් නෑ, අපේ දරුවා. ඒතර මේ අපි පවුලක් විදිහට යන්නේ. අපි පවුලක් විදිහට යන්නේ ආයේ.
හැබැයි මගේ ස්වාමියා වෙන්න ඕනේ. එතකොට සියලු දෙනා එකට එකතු වෙලා යනකොට අර තනිකම කියන එක පීඩනය පීඩාව කියන එක අවම කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම අංජලි දැන් බිරිඳක් විදියට දැන් ඔය විදිහට ජීවිතය අරගෙන යනකොට සමහරට ඇයට දරුවන් බලා ගන්න අපි තන කාර්යාලයක සමබරතාවය මවක් වෙන්නට පුළුවන් දැන් එහෙම අනන්තවත් එවැනි මවවරු කතා කරනවා. ඇයට උදේ පාන්දර නැගිටින්න ඕනේ. දරුවන්ගේ වැඩ කරන්න ඕනේ. සමහරලාට ගෙදර උයන පිහින කටයුතු ටික කරන්න ඕනේ. ඇගේ කටයුතු ටික කරන්න සමහර පුංචි දරුවෝ ඉන්නවා වෙන්න පුළුවන්. සැමියාගේ වැඩ කරන්න ඕනේ. සමහර සැමියාගේ පාර්ශවයගේ වැඩ ටික කරන්න සිද්ධ වෙනවා. ඒක බාර දීලා තියෙනවා. මට හිතෙනවා මට හිතෙන්නේ දැන් මේ සමබරතාවය කියන එක පෞලක මේ හැම තැනටම මේක අපිට ආදේශ කරන්න පුළුවන්. විශේෂයෙන්ම අන්‍යෝන්‍ය අවබෝධය කියන එක. අන්‍යෝන්‍ය අවබෝධය. පෞලක සමබරතාවය ගොඩක් වෙලාවට මේ වගකීම තියෙන්නේ කාන්තාවට වෛද්‍යතුමනේ. සමබරතාව එහෙමත් නැත්නම් තමන්ගේ පෞලේ වැඩ කටයුතු නිසියාකාරව කරගැනීමේ හැකියාව කාන්තාවකට උපතින් මම හිතන්නේ උරුම වෙලා තිබෙනවා. ඇය හොඳ ධාරිතාවයක් එක්ක මේ ලෝකෙට බිහි වෙන්නේ. ඔබතුමාට මොකක්ද මේ සමබරතාවය පිළිබඳව සඳහන් කරන්න? ඔව් ඒක පැහැදිලිවම සඳහන් කරන්නට ඕනේ. දැන් බොහෝ වෙලාවට අපිට හිතෙන දෙයක් තමයි පුරුෂයෙක්ම හරි ශක්තිමත් කියලා. ඔව් බැලුවම් පිටින් බැලුවම් පුරුෂයෙක් තමයි ශක්තිමත්. හොඳ ජවයක් තියෙනවා, ශක්තියක් තියෙනවා. හැබැයි අපි හොඳට හිතලා බැලුවොත් කරන වැඩ කොටසත් සහ දරා ගැනීමේ ශක්තියත් කියන එක දිහා බැලුවොත් මං හිතන්නේ පුරුෂයෙකුට වඩා කාන්තාවක් ඉහළින් ඉන්නවා, ඉදිරියෙන් ඉන්නවා දරා ගැනීමේ ශක්තිය කියන එක දිහා බැලුවා. මොකද අපිට කතා කරන කාන්තාවන් දිහා බැලුවම අපිට පේනවා මොනතරම් ප්‍රශ්න ගොඩක් එක්කද මේගොල්ලෝ මේ ගමන යන්නේ. හැබැයි සමහර වෙලාවට පුරුෂයෙකුට එවැනි ප්‍රශ්නයක් ආවම දරා ගැනීමේ ශක්තිය හරි අඩුයි. ඉතින් මේකෙදි එකට එක හේතුවක් තියෙනවා. මම ඔතනට බාධා කරනවා. විශේෂයෙන්ම කාන්තාව අපි පුංචි කාලේ ගත්තාම ලදරිය අර දියණිය යුවතිය කාන්තාව දේශීල මාතෘත්වය ලැබෙනවා. මාතෘත්වයේ තමයි මං හිතන්නේ දරා ගැනීමේ හැකියාව කාන්තාවකට හදලා දෙන උතුම්ම ශක්තිය. ඔව් පැහැදිලිවම. හැබැයි මම කලින් සඳහන් කරපු අම්මගේ කතාවට තායි චුට්ටක් එකතු කරන්න ඕනේ. මොකද මං බොහෝ වෙලාවට අපේ පරිසරයේ අපේ සමාජයේ තියෙන ගැටලුවක් තමයි බොහෝ වෙලාවට මානසික රෝගී කිව්වහම රෝගියාට යමක් කරගන්නට බැහැ. ඇය ඔහු සදාකාලික රෝගියෙක් කියන මන්නේ දුර්මතය. මේක අයින් වෙන්නට ඕනේ. දැන් එතනදී ඊළඟට අපි දකින තව ප්‍රශ්නේ ඇය පැහැදිලිව සඳහන් කළා මේ මහත්තයාගේ අම්මා තමයි මේ දරුවෝ ටික හදන්න දරුවා මගේ අතටවත් දෙන්නේ නැහැ කියන අන්නේ වගේ තත්ත්වය. ඒ තුළ ඇය බොහෝ දුරට අසරණ වෙනවා. මං හිතන්නේ මේකට හේතුව තමයි මේ පිළිබඳ අවබෝධයක් නැතිකම. එතකොට මං හිතන්නේ එතෙන්දී වෙන්න තිබුණේ ඇයට ස්වාමියත් එක්ක සාකච්ඡා කරලා නැවත වෛද්‍යවරයා හෝ උපදේශකවරයාත් එක්ක මේ පිළිබඳව සම්බන්ධ වෙන්න සාකච්ඡා කරන්න. එතකොට ඔවුන් ඇත්තටම කියලා දේවි අම්මට අසනීපේ හොඳ වෙනකොට සාමාන්‍ය කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන් කියන එක. එතකොට නැත්තම් ඇය වෙන්නේ ඇයි සුව වෙනවා වෙනකොට තවත් මානසික වටේ පහළට වැටෙන්නට පුළුවන්. එතකොට මං හිතන්නේ ඒක අපි දෙන්න ඕනේ පණිවිඩයක් සමාජයට මානසික රෝගියෙක් කියන්නේ සදාකාලික රෝගියෙක් විදිහට වෙන්න ඉන්න ඕන කෙනෙක් නෙවෙයි කියන එක. තවත් විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන කාරණයක් තමයි දැන් දෙන්නෙක් විවාහ වෙන්න සූදානම් වෙනකොට බොහොම සුන්දර හීන ලෝකයක් මවා ගන්නවා. මම හිතන්නේ නාලිකාට ගොඩක් දේවල් කියන්න තියෙනවා මේ සම්බන්ධයෙන්. මේ ලෝකය ඒගොල්ලෝ තමන්ගේ විවාහ උත්සවය දක්වාම මේ හීන ලෝකේ ජීවත් වෙනවා. හැබැයි එතනින් එහාට යථාර්ථය තමන්ගේ පෞල් ජීවිතය දෙන්නෙක් එකට ජීවත් වෙනකොට මොන වගේ තත්ත්වයක් වෙන්නේ මානසික ඝට්ටන මේ දේවල් ගැන මම හිතන්නේ කවුරුවත් අවධානය යොමු කරනවා කියලා. මේකම තමයි නේද පසු කාලීනව කාන්තාව මානසික රෝගියෙක් දක්වා යන්නට හේතු කාරණා වෙන්නේ. ඔබංජලි අතර මානසික රෝගයකට වඩා ඒ ඇත්තටම මම දකින දෙයක් තමයි අපි විශේෂයෙන්ම අපේ දැන් මේ මනෝ විද්‍යාව හා සම්බන්ධව ගත්තාම විශේෂයෙන්ම තියෙන විවාහයට පෙර මේක ඇත්තට බටහිර රටවල ඉතාම බහුල විදිහට කරනවා. ඒක අනිවාර්ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම උපදේශනය කියන එක අත්‍යවශ්‍යයි. මොකද ජීවිත අවබෝධය මේ අපි විවාහ දැන් විවාහ වෙන්න පෙර ඒ රාමුව ඉඳගෙන හිතනවානේ විවාහ වුණාට පස්සේ සියලුම ප්‍රශ්න ඉවරයි. ඒක තමයි හරි සුන්දර ලෝකයක්. ඒක නිසා අපි විවාහ වෙලා ජීවිතය අරගෙන යනවා කියලා. හැබැයි එතකොට ඒ ගොඩනගන්නේ විවාහයට පෙර ඉඳගෙන හරි සුන්දර ලෝකයක්. හැබැයි විවාහ වෙලා ඒකට මතක තියාගන්න ඔබ එන්නේ ලෝක දෙකකින්. හා ගැහැණු ලෝක සහ පිරිමි ලෝක. මේ ලෝක දෙකේ මේ ඉඳගෙන ඈත් නම් බලනකොට හරි ජීවිතය හරි සුන්දරයි. හැබැයි ලෝක දෙක එකට එකතු වෙලා එකතු වුණා මොකද වෙන්නේ? ගැටීම් ඇති වෙනවනේ, ගැටෙනවනේ, ඝට්ටනයක් වෙනවනේ. පෞල් ජීවිත ඔය වගේ තමයි. එකට එකතු වෙලා යන්නේ යනකොට අපි අර අන්‍යෝන්‍ය අවබෝධය කියන එක. මුලදී ගත්ත ඒ පටන් ගත්ත ඒ ජීවිතය
අපි හරියට දැන් කරත්තයක් අපි බර කරත්තයක් ගත්තාම ගොනු දෙන්නේ බර කරත්තෙට බඳිනවා. මේ ගොනු දෙන එකම දිශාවකට අරගෙන යනවා. ඒක තමයි වෙන්නට අවශ්‍ය නැ දෙන්න දෙපැත්තට යන්නේ මොකද වෙන්නේ? ජීවිතේ අඩාලයි. අපි කියනවා ෂෝට් කට්. යවෙන්නේ නැ ගම දෙපැත්තට හැදෙනවා. එතකොට අපි ෂෝට් කට් එකකින් නතර වෙනවා. ඒ කියන්නේ දික්කසාද දක්වා යනවා කියන එක. එහෙමනම් අවබෝධය තියෙනවා. ජීවිතේ කවදාවත් මේ ලෝකේ අපිට මේ ප්‍රශ්නේ 100%ක් නිරාකරණය කරගැනීමේ හැකියාවක් නැහැ අංජලි. එහෙමනම් වෙන්න ඕනේ අපි මොකද ජීවිතේ බොහෝ දේවල් ප්‍රශ්න කරලු අවම කරගෙන අවබෝධ කරගෙන ජීවිතේ යන්න තමයි අපි මේ හරහා ඔබව දැනුවත් කරන්නේ. දුරකථනය ගොඩක් කාර්යබහුල වෙනවා මං හිතන්නේ. බොහෝ දිනකට ප්‍රශ්න තියෙනවා ගැටලු තිබෙනවා. සුබෝදෑසනක් ඔබට. සුබෝදෑසනක්. සුබෝදෑසනක්. ඔව් මට වෛද්‍යතුමාගෙන් අහන්න ඕනේ. මේ මම දැන්ට නැහොම් ව්‍යාපාරයක් කරගෙන ආවා මේ සෑහෙන කාලයක් ඉඳලා. හැබැයි මහත්යාගෙන් කිසිම උනන්දුවක් නැහැ ඒකට. මට සහයෝගයක් දෙන්නෙම නැහැ. අපිට ආර්ථික අපහසුකම් තිබුණත් එයාගේ උනන්දුවන් නැති නිසා මම දැන් ඒකෙන් පසු බැහැල ඉන්නේ. දැන් මට ආපහු හොනේ මගේ වීරය මට එක කරගන්න හිත හදාගන්න. වාගේ ඔව් මම හිතන්නේ මේකෙදි අපි තේරුම් ගන්නට ඕන දේ තමයි මම හිතන්නේ නාලිකත් සඳහන් කරා විවිධ පුද්ගලයෝ විවිධාකාරයි. විවිධ පෞරුෂත්ව තියෙන පුද්ගලයෝ අපි අතර ඉන්නවා. ඉතාම දක්ෂ කඩිසර පුද්ගලයෝ වගේම බොහොම අලස ක්‍රියාශීලී නැති අපි ඩිපෙන්ඩන්ට් කියලා කියනවා. වෙන කෙනෙක් මත ජීවත් වෙන පෞරුෂත්වත් අපි දකිනවා. ඒක සියලු කාන්තා පුරුෂයන් අතර අපිට දකින්නට පුළුවන්. එතකොට මෙවැනි චරිතයක් වෙන්නටත් පුළුවන් සමහර විට ඔබගේ ස්වාමි පුරුෂයා. ඒ කොහොම වෙතත් මං හිතන්නේ ඔබ දෙදෙනා සාකච්ඡා කරලා එතනට එකමතික තීරණ අමාරු නම් ඔබ සමහර දැනටත් එක කරලා ඇති. එක කරන්න අමාරු නම් මං හිතන්නේ හොඳම දේ තමයි නාලිකත් සඳහන් කළා වගේ ඔබ ශක්තිමත් වෙන එක. ඔබට ශක්තිමත් වෙන්නට පුළුවන් ඒ ගමන ඒ ව්‍යාපාරය කරගෙන ගිහිල්ලා දියුණුවකට ඇවිල්ලා ඔබට පුළුවන් ඒ මානසිකත්වේ හදාගන්න ඔහුගෙන් ලැබෙන සහයෝගයේ අඩු නම්. නමුත් ඊට වඩා හැබැයි ඊට කලින් වෙන්නට ඕනේ තමයි හොඳ සුහද සාකච්ඡාවක් මෙතන තියෙන්නට ඕනේ. දැන් අපි හැම වෙලෙම දකින දෙයක් තමයි පවුලක් ඇතුලේ ප්‍රශ්නයක් වෙනවා නම් අපි දකින ප්‍රබලම ගැටලුවක් තමයි අද දකින සංනිවේදනයේ පවතින දුර්වලතා. බොහෝ වෙලාවට සංනිවේදනයක් අද දවසේ ගෙවල් වල සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා බොහෝ වෙලාවට දෙදෙනා ජීවත් වෙන්නේ ඒ දෙන්නාගේ ලෝක දෙකක. එතකොට එක්කෙනෙක් හිතාගෙන ඉන්නවා මම කරන විදිය තමයි නිවැරදි කියලා. අනිත් කෙනත් ඒ විදිහටම හිතනවා. හැබැයි ඒ අර නොගැලපීම කියන එක තැනකට එන්නට අපහසුතාවයක් වෙනවා හොඳ සංනිවේදනයක් නැතිකම නිසා. නාලිකා දැන් තවත් දෙයක් තමයි මේ ඇහුම් කන් දීම කියන එක පෞල් ජීවිතයකට කොයිතරම් වැදගත්ද? ඒක තමයි අත්‍යවශ්‍යම දේ. කියන්නේ සහ සංනිවේදනය කියන එක අන්‍යෝන්‍ය අවබෝධය කියන එක සහ ඇහුම් කන් දීම කියන එක. ඇත්තටම දැන් අපි කාන්තාවක් ගත්තාම උදේ ඉඳන් රෑ වෙනකන් වැඩ කරන කාන්තාවක්. මම අර ඉස්සෙල්ලා කතාවක් කියාගෙන ආවා මේ ඇත්ත මේ ඒක ඇත්ත කතාවක්. ඇය අර මං කිව්වේ අර බොහෝ මානසික පීඩාවට පත් වෙලා කොහොමද ඇය මේ ගනුදෙනු කරන්නේ තමන්ගේ වැඩ කටයුතුත් එක්ක. ඒ කියන්නේ කාර්ය බහුල වෙලා උදේ වෙනකන්. දැන් ඇයට ඒ හරහා මොකද වෙන්නේ? අර පීඩනේ වැඩි වීම හරහා මට අර කේන්තිය කෝපය කියන එක එනවා. අනිවාර්යයෙන්ම ඒක කාන්තාවකට එන දෙයක්. එතකොට එතනදී හැම වෙලාවකම උත්සාහ කරනවා අර සාකච්ඡාවක් නොවන මාර්ගෙ වෙන්න පුළුවන්, අන්‍යෝන්‍ය අවබෝධය නොවෙනවා වෙන්න පුළුවන්. ඇය මේ කාන්තාවට කේන්තියන චරිතයක්, කෝපගාසහගත චරිතයක් කියලා ඒ ගෙදරින්ම ප්‍රතික්ෂේප වෙන දවල් තියෙනවා ආංජලි. එතකොට මම කියන්නේ ඒ වෙලාවට අපි හැමෝම උපදෙස් දීලා තියෙනවා ඒ වෙලාවට ඔබ මොකද කරන්නට ඕනේ. ඔබ පුළුවන් නම් යාළුවෙකුට කතා කරන්න, එහෙම නැත්නම් පොඩ්ඩක් පොතක් කියවන්න, එහෙම නැත්නම් රූපවාහිනිය පොඩ්ඩක් බලන්න, එහෙම නැත්නම් පොඩ්ඩක් එළියට බහැලන්න. මම ඒක ඒ වෙලාවට එහෙම කරන්න නොකරට කමක් නැහැ. හැබැයි ඒ වෙලාවේ ඔබ කෝපසහගත වෙලා ඉන්නේ. ඔබට පුළුවන් නම් දැන් ඔබ කිව්වා මට සැමියා උදව් කරන්න කියලා. ඔබ ඔබම වෙන්න. මම හැම වෙලාවකම කියන දෙයක් තමයි කාන්තාව ඔබ ඉතාම ශක්තිමත් චරිතයක්. අපි හැම වෙලාවකම තමන්ගේ ස්වාමි පුරුෂයා කරයි, එක්ක නැත්තම් පවුලේ අය කරයි, නැත්තම් දරුවෝ කරයි කියලා බලාගෙන ඉන්නට වඩා ඔබ ඉතාම දක්ෂ චරිතයක්. ඔබේ පුදුමාකාර ස්කිල්ස් කියන එක තියෙනවා. අපි ඒක වර්ධනය කරලා සමහරලාට ඒක වර්ධනය වෙමින් පවතිනවා වෙන්න පුළුවන්. දැන් සමහර කාන්තන් මට හම්බ වෙනවා මේ හෝම් මේඩ් කේක් කියලා ගෙදර හදලා ඉවරලා ඉස්සරහින් තියලා තිනවා මේ පාරේ යන අයට ගන්න. ඒත් ගෙදර හදපු කෑම කේපම අද අපි පොඩි ආකල්පයක් දාගෙන තිනවා ගෙදර හදන කෑම හරි රසයි කියලා. එතකොට ඔබ මේ වෙන්නේ චරිතේ. එහෙම වෙලා මං හිතන්නේ
ප්‍රශ්න අවම කර ගැනීම හැකියාව තියෙන ඔබ ඔබම වෙන්න. ඔබ ඇතුළාන්තේ හැම වෙලාවකම අර යැපීමේ මානසිකත්වය අයින් කරගන්න. හැම වෙලේම අර මම කතා කරන දේ තමයි කන්දොස් ක්‍රියාව කියන එක. ඒ කියන්නේ මේක හැම වෙලාවකම මේ අනිත් පුද්ගලයා අතින් විය යුතුයි කියලා දේට වඩා ඔබ අභිමානවත් කාන්තාවක්, ඔබ අභිමානවත් චරිතයක්, උතුම් චරිතයක්, උතුම් මවක්, උතුම් බිරිඳක් වෙන්න නම් වෙන්නට අවශ්‍ය වෙන්නේ ඔබේ ওই තියෙන සියලුම දක්ෂතාවන් එක තැනකට ගන්න. බොහෝ වෙලාවට මම කියන දේ තමයි මම ආධ්‍යාත්මික ගුරුවරයෙක් විදිහට විශේෂයෙන්ම මම බොහෝ දේවල් ගනුදෙනු කරන ආධ්‍යාත්මයත් එක්ක මම හැම වෙලාවකම මගෙන් එළියට එන්නා වූ බොහෝ දේවල් එළියට දාන්නා වූ බොහෝ වචන ඒ මගේ ඇතුළාන්තයේම මාව මමම නිර්මාණය කරගන්නා වූ දෙයක් මමම තමයි මගේ ක්‍රියේටර් වෙන්නේ. එහෙමනම් වෙන්න උතුම් චරිතයක් වෙන්නට නම් ඔබ උතුම් කාන්තාවක් වෙන්නට නම් ඔය සියලු දේවල් වලින් අයින් වෙන්න. අපි හැමදාම දොස් මැසිරි නග නගා ජීවිතය අරගෙන යන්න උත්සාහ කරනවා. බොහෝ දිරිය කතුඩිනවා. දිරිය මාතාවන් ඉන්න ගම් වලින් හම්බෙනවා. උදේ ඉඳන් රෑ වෙනකන් සමහරට ඔබට ඔය ගැටලුව පුංචි දෙයක් වෙන්න පුළුවන්. මට හම්බෙලා තියෙනවා උදේ ඉඳන් රෑ වෙනකන් කාන්තාව වැඩ කරනවා, ගඩොල් කපනවා, බොහෝ දේවල් අර තමන්ගේ මේ පවුල පරිස්සම් කරගන්න වැඩික කරගෙන යනවා, ආර්ථික ශක්තිමත් කරන්න. සැමියා උදේ ඉඳන් රෑ වෙනකන් බීමත් වෙ ඉන්නේ. හැබැයි රෑට ඒ මහන්සිලත් ඇවිල්ලා ඇය උයනවා. උයන ටික ඇවිල්ලා සැමියා මොකද කරන්නේ? පොළවේ ගහනවා. මට ආයෙපාව අලුතෙන් උයලා දෙන්න. තුන් හතර පාර වෙන කාන්තාව ඉන්නවා. ඊට පස්සේ රෑ 12 වෙනකම් මොකද කරන්නේ? දරුවෝත් අරගෙන කැලෑ වදින කාන්තාවෝ ඉන්නවා. මේක තමයි ඇත්ත යථාර්ථය. ඒක නිසා අපි පුංචි පුංචි දේවල් වල එල්ලීගෙන ඉන්න එපා. ඔබ මං හැම වෙලෙම දකින්නේ අපි ජීවිත මිනිස්සු වැරදි කරන මිනිස්සු. හැබැයි මම හොඳ මිනිස්සු කියලා කියන්නේ යහපත් අය කියලා කියන්නේ අපි අවබෝධයෙන් ජීවිතය හදාගෙන මේ සමාජයට පාතබන අය. ඒක නිසා ඔබ දිරිය කාන්තාවක් වෙන්න අපි අයිමු. යැපීමේ මානසිකත්වයෙන් අයින් වෙමු. දොස් දකිනා වූ මානසිකත්වයෙන් අයින් වෙමු. අපි අභිමානවත් කාන්තාවන්, අභිමානවත් නායකයන්. අද බොහෝ වෙලාවට මේ ශේෂ්ත්‍ර ගත්තාම මේ කාන්තා නායකත්වයේ තියෙන්නේ අපි සියලු දෙනා එකට එකතු වෙලා මේ දේවල් වල එකතු වෙමු. මොකද අපි හැමදාම ප්‍රශ්න ගැටලු කතා කරනවා. මේකට විසඳුමක් තියෙන්න ඕනේ. මේක විසඳුමක් තියෙන්න ඕනේ අංජලි. හඬක් නැගිය යුතුයි. වෛද්‍යතුමනි, අපි කතා කරොත් දැන් මේ කාන්තාව සම්බන්ධ මානසික ගැටලු පිළිබඳව කතා කරනකොට මානසික සෞඛ්‍ය වෛද්‍යවරයෙක් විදිහට ඔබතුමාට නිරතුරුවම එන ප්‍රශ්න ඇති කිහිපයක්. මේ විවාහක කාන්තාවන්ගෙන් හෝ වේවා, විවාහක කාන්තාවන්ගෙන් හෝ වේවා, මොනවද මේ බහුලව දකින්නට ලැබෙන ප්‍රශ්න? ඔව් අංජලි, ඒව ගැන කතා කරනකොට අපිට ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් ගැන කතා කරන්න පුළුවන්. එකක් තමයි මානසික රෝග. අනිත් එක තමයි මානසික රෝග නොවන්නා වූ මානසික ගැටලු. අපි බොහෝ වෙලාවට දකින මානසික රෝග වලට වඩා මානසික ගැටලු ප්‍රධානම මානසික ගැටලු විදිහට අපි දකින්නේ මේ අපි කියන ස්ට්‍රෙස් එක. ස්ට්‍රෙස් නැත්නම් මේ දෙක අපි වෙනස් කරොත් මානසික රෝග කියන්නේ වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් ගන්න ඕනෙම දෙයක්. ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනවා බොහෝ වෙලාවට. හැබැයි සමහර අවස්ථා තියෙනවා ඖෂධ ප්‍රතිකාර නැතිව මනෝ උපදේශනය හෝ මනෝ චිකිත්සක ක්‍රම වලින් වෙනස් කර හැකි අවස්ථා තියෙනවා. නමුත් බොහෝ අවස්ථාවල අද දකින්නවා අපි අද සමාජයේ විශේෂයෙන්ම අපි දකින ප්‍රධානම මානසික රෝගී තත්ත්වම විෂාදය, එහෙම නැත්නම් ડિප්‍රෙෂන් කියන තත්ත්වය. ඉතින් බොහෝ වෙලාවට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. හැබැයි මානසික ගැටලු වලට බොහෝ වෙලාවට ඖෂධ ප්‍රතිකාර වලට වඩා අවශ්‍ය වෙන උපදේශනය, කතා කිරීම හෝ එහෙම නැත්නම් චිකිත්සක රිලැක්සේෂන් වගේ ක්‍රම මගින් ජීවිතේ වෙනස් කර ගැනීම. ඒ කොහොම වෙතත් විෂාදය කියලා කියන්නේ අද බොහෝ බහුලව ලෝකයේ දකින මානසික රෝගී තත්ත්වයක්. මේක 2020 30 වෙනකොට ලෝකයේ බහුලවම වැඩියෙන්ම දකින මානසික රෝගී බවට පත් වෙනවා කියලා අපි අද ඉගෙනගෙන තියෙනවා, දැනගෙන තියෙනවා. එතකොට මේ නිසා බොහෝ ජීවිත කර්මන්නේ වෙනවා, අක්‍රීය වෙනවා, ජීවිත හානි පවා සිද්ධ කරගන්නට පුළුවන්. එතකොට මේක ගැන දැනුවත් වෙන්නට ඕනේ. විශේෂයෙන්ම විෂාදයේ ප්‍රධාන ලක්ෂණ විදිහට අපි දකින මේ සියලු දෙයින් පවතින ඍණාත්මක බව, කායික වශයෙන් ඇතිවන ඍණාත්මක බව, ඒ කියන්නේ වේදනා කැක්කුම්, මඟට පණ නැහැ වගේ දේවල්, වැඩ කරගන්න බෑ වගේ දේවල් වගේම මානසිකව ඇතිවන ඍණාත්මක බව, එපා වීම, කලකිරීම, දුක්මුසු බව, අමතක වීම වැනි ලක්ෂණ තමයි විෂාදයේ පෙන්වන්නේ. ඒතර මෙන්න මේ විහානි කර ගැනීම දක්වා යන්නට පුළුවන්. ඒතර මෙවැනි අය 10%ක් 15%ක් අතර අපේ සමාජය ඇතුළේ ඉන්නවා. නමුත් බොහෝ දෙනෙක් රෝග විනිශ්චයකට යැවෙන්නේ නැහැ, හඳුනාගන්නේ නැහැ. එතකොට මෙවැනි ඔය කතා කරන අඬන බොහෝ කාන්තාවන් ડિප්‍රෙෂන් එකේ විෂාදයේ ඉන්නවා බව අපි දන්නවා. නමුත් යොමු වෙන්නේ බොහොම කීප දෙනෙක්. අනිත් ප්‍රධානම ලක්ෂණයක් තමයි විෂාදයේ අද විශේෂයෙන්ම මේ අපේ පෙරදිග රටවල ඇඟේ කැක්කුම් වේදනා. බොහෝ වෙලට ඇඟ කැක්කුම් කියලා එන්නේ කායික වෛද්‍යවරුන් ළඟට යොමු වෙන බොහෝ දෙනෙකුට තියෙන විෂාදය. ඒක උගක් වෙලාවට රෝග විනිශ්චය වෙන්නේ නැහැ. ඒතර ඒක ඒ වගේම වෙද්දි ඊළඟ ප්‍රධානම ගැටලුව තමයි, ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව හඳුනා ගන්න ඕනේ විෂාදයේ වගේ රෝගී තත්ත්වයක ලක්ෂණ මොනවද කියන එක. පැහැදිලි, මේක නිසා තමයි මම කෙටියෙන් සඳහන් කළේ කායිකව සහ මානසිකව ඇති වෙන ඍණාත්මක බව සහ වේදනාවක් ඇක්කුම් වගේ දේවල්
බොහෝ වෙලාවට විෂාදී වෙන්නත් පුළුවන්. වේදනාවක් එක්කමක් ආපු පමණින් අපිට කියන්න බෑ විෂාදී කියලා. සුමානසික තොරතුරු තියෙනවා නේද? සයිකෝෂියා වගේ, නියුරෝසියා වගේ සාමාන්‍ය ගැටලු තියෙනවා. මොකද එක ඇඟේ කැක්කුමක් ආව ගමන්ම විෂාදී කියලා කියන්න බෑ. මේ රෝග ලක්ෂණ කීපයක් එකට තියෙන්න ඕනේ. එකක් විතරකින් අපිට කියන්න බෑ අංජලි. එතකොට වෛද්‍යවරයෙකුට එක රෝග විනිශ්චයකින් ඉතාම පහසු දෙයක්, සරල දෙයක්. එතකොට එවැනි අපි හිතමු දීර්ඝකාලීනව පවතින ඇඟේ වේදනාවක් එක්කම වෙන්නට පුළුවන්. කලකිරිච්ච සතුට නැතිකම, එපා වීම, උදාසීන බව වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් කායිකව දැනෙන ඇඟට පණ නැතිකම, වැඩ කරගන්න හිතෙන්නේ නැතිකම, මෙවැනි දේවල් වෙන්නට පුළුවන්. මෙවැනි ලක්ෂණ කායික වෛද්‍යවරයෙක්ගේ ප්‍රතිකාරයට සුව වෙන්නේ නැත්නම් සහ දීර්ඝකාලීනව පවතිනවා නම් මං හිතන්නේ බොහෝ දුරට විෂාදය වෙන්නට ඉඩ තියෙනවා. ඉතින් මේකේ කාරණා පිළිබඳව නම් මං හිතන්නේ තවත් වෙනම දවසක කතා බහ කරන්නට බොහෝ දේවල් තිබේ. නාලිකා අවසාන වශයෙන් බොහොම කෙටියෙන් මම බලාපොරොත්තු වෙනවා කාන්තාවකගේ යහපත් හෙට දවස, එහෙම නැත්නම් රටේ සමාජයේ යහපත් හෙට දවස උදෙසා මේ අපේ මානසිකත්වයේ යහපත් පවත්වා ගන්නට ඔබට මොනවද කියන්න තියෙන අවසාන වශයෙන්? ඔව්, අතර මංජලි මවක් බිරිඳක් විදිහට මම තාම කෙටියෙන් කියන්නම්. ඔබට පුළුවන් නම් ඔබේ පවුලේ සමාජිකයන් ඔබ ළඟට ලං කර ගැනීමේ කලාව හදාරන්නට, ඒ කියන්නේ සැමියා දරුවන් එකට එකතු කරගෙන මේ එකතු වෙලා අපි පවුල විදිහට සමූහයක් විදිහට යන ගමනක් විදිහට යන්නට උත්සාහ කරනවා නම් ඔබේ කායික ආතතිය, මානසික මේ ගැටලු වලින් මිදීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔබට ජීවිතයේ ඔබ සුභවාදී පැත්ත ඔබට පෙනේවි. සහ හැම වෙලාවකම මැසිලි නගන කෙනෙක් නොවේ. මොකද ඒකට හේතුව බොහෝ වෙලාවට කාන්තාව මමම කළ යුතුයි කියන මට්ටමේ ඉඳගෙන මටම මේ දේ කරන්නට ඕනේ, මම කරේ නැත්නම් මගේ පවුලට මේක හානියක් සිද්ධ වෙනවා කියන සිතුවිල්ලේ ඉඳගෙන මානසිකත්වයේ ඉඳගෙන ඔබ ගණදිනු කරනවා නම් ඔබ හැමදාම ඔය පීඩාවට පත් වෙන කාන්තාවක් වෙන්න පුළුවන්. ඔබ අභිමානවත් කාන්තාවක්, අපි හිත වෙනස් කරගමු, ජීවිතය සතුට අපි පොරොන්දු වෙනවා. ඒ ඔබ අභිමානවත් කාන්තාවක් කරන්නට කරන්න හැකි හැම දෙයක්ම මාධ්‍යයක් වශයෙන් අපි ඔබ වෙනුවෙන් ගෙනෙන්නට සූදානම් කියන කාරණාවත් මතක් කරනවා. ඔබට ප්‍රශ්න ඇති, ඔබට වටිනා අදහස් ඇති, යොමු කරන්න අපිට. ඇය නිෂ්පාදිකා කාලීන සිදුවීම් ඒකකයේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 7 කියන ලිපිණයෙන් ඔබට හැකියාව තිබෙනවා අපිට ඔබේ ප්‍රශ්න ගැටළු යොමු කරන්නට. ඉතින් මෙවැනි වැදගත් හරවත් මාතෘකාවක් එක්ක ලබන සතියේදීත් අපි ඔබව හමු වෙන්නට බලාපොරොත්තු වෙනවා. ලබන සතියේ මං හිතන්නේ පොයේ දවස නිසා අපි ඊළඟ සතියේදී ඔබට දැනුවත් කරන්නට, ඔබව දැනුවත් කරන්නට බොහෝ දේවල් එක්ක එන්න සූදානමින් ඉන්නවා. ඉතින් අද දවසේදී සම්බන්ධ වෙච්ච නාලිකා මොහොටි විජේරත්න මහත්මිය ඔබතුමියටත්, පුෂ්ප කුමාර කඳපුලාරච්චි වෛද්‍යතුමනි ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. නැවත දවසක හමු වෙමු. කතා කරන්න තව ගොඩක් දේවල් තිබෙනවා. ඒ නිසා මේ අපේ කාන්තාවන්ට යහපත් හෙට දවසක් තනලා දෙන්න ඔබේ දායකත්වය අති විශාල වශයෙන් වැදගත් වෙනවා කියලා මතක් කරන්නට කැමතියි. එහෙනම් ඔබ හැම කෙනෙකුටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. Thank you.